आई बोन है मैडम हाँ आई बोन तो राइट अभी हाई ने पार मंदी पार मत पड़ांगा नो एक सामान तीर पार अंतिक तीर तीन वाला टा मंग कलिन किया ना थी अब इधर एक बड़ा वाला सेकंड वाला ये सेकंड पेपर की देवी ने प्रश्न पत्र लिखा तो मैं कि सेकंड पेपर एक आता तो अलग ही ओले ओली भागे अतर में प्रश्न हाथाक तीर हो सेकंड पेपर के प्रश्न हाथाक तीर हो देवरी पेपर की देखा कोटा से देखा कोटे प्रश्न हाथाक तीर हो प्रश्न हाथे में पालन प्रश्न अनिवार्य अंक का अनिवार्य पेपर लाखों विस्तार तीर हो लाखों विशक्ति पलनी प्रश्न मुलू विषय निर्देश महान बड़ा गल प्रश्न दहाय मे प्रश्न दहाय प्रश्न दहाय कुटस दहाय कुटस दहायती नुटस दहाय एक दहाय दवा मुल विषय निर्देश महान इलाट देवी प्रश्न गुड़ाट देवी प्रश्न तुर दुर् पद्धति पाड़ी कुलावसर देवी पाड़ी रईट लखनु दहाय लखनु दहायन तुर दुर् पद्धति पाड़ मदद अरे पद्धति संवर्धन जीवन चक्र जल्लू हनुनागिरी विशुद सरसुम गिरी विशुद कीर्तक गिरी परीक्षा गिरी पद्धति पीटी सह पद मिनमे कुटस्थिंग मिनमे उल्लेसी प्रश्न दहाय कहा अभी करा इवगे प्रश्न ट्यूट की करा इवगे प्रश्न की पै कहा लखनऊ दहाय तुंगिन प्रश्न गुड़ दूर ओर्डर के ना मेरा बोलवा मेक HTML पाठमत्ते संबंध HTML इवगेम मेकट गुडर अत मे पाठम अंतर्जाल संबंध अंतर्जाल निकोलावसर देवी पाठम तुंगिनी पाठमे मे दिखे पुलवा मे निकोलावसर तुंगिनी पाठम की साल मेतन संबंध मेकट संबंध पुलवा पड़ी पड़ा सा अंतर जाले के लखनऊ दहाय अतर प्रश्न एक्सएल दहाय अवसर मे दिन एक लखनऊ दहाय एक दहाय अवसर पास एक्सेस एक दहाय अवसर लखनऊ दहाय हावी एक हावी प्रश्न एकलावसर हावी पाड़ी हाँ एकलावसर हावी पाड़ी ICT एंड सोसाइटी लखनऊ दहाय प्रश्न हतर दीन मे पाड़ा प्रश्न हतर दूर प्रश्न हतरा तोरा
බලන්නකෝ දැන් ඔයාගේ මතකෙත් එක්ක ඔයාලා තෝරගන්න දැන දැනටත් මේ ප්‍රශ්න හතර ලියා ගන්න පුළුවන් කියන්නේ දැන් මේ ඕලෙල් පේපර් එකක් දුන්නොත් මේ විදි ප්‍රශ්න හතරක් ලියා ගන්න පුළුවන් කාට ඇයි දෙවෙනි පාඩම අපි කරා ප්‍රශ්නත් එක්ක කරා පාඩම් කරගත්තොත් බැරි කමක් නැහැ HTML කරා තීරණ පාඩම් කරලා ටයිප් පාඩම් කරන්න පුළුවන් Excel 10යි කරා ප්‍රශ්නත් එක්ක කරලා දෙන්න Access 10යි කරා ප්‍රශ්න හතර ඉවරයි ප්‍රෝග්‍රෑමින් ඕනේ නැහැ මේ පාඩම ඕනේ නැහැ එහෙම කියන්න එපා මම කියන සමාලල අප්‍රශ්න අමාරු මම දැනටත් පුළුවන් ලියන්න රයිට් ඉතින් එහෙනම් මේ ප්‍රෝග්‍රෑමින් බැරි වුණා ගොඩක් කට්ටියගේ මානසිකත්වය දෙනවා ප්‍රෝග්‍රෑම් බැරි වුණා කියලා A-level O-level එකක් ගන්න බැරි වෙයි කියලා O-level නම් A එකක් ගන්න බැරි වෙන්නේ නැහැ A-level නම් එහෙම වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් බැයි නම් ඉතින් O-level එකක් ගන්න ප්‍රෝග්‍රෑමින් නැතුවම නෙමෙයි මම කියන්නේ මේ ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න අතෑරියොත් අත්තනි ප්‍රශ්නේ ප්‍රෝග්‍රෑමින් වලට එන්නේ මේ ප්‍රෝග්‍රෑමින් වලින් එන ප්‍රශ්න අතෑරියොත් නේ තව කයි දෙකයි තුනයි හතරයි පහක් තියෙනවා සිලෙක්ට් කරගන්න. පහෙන් හතරයි සිලෙක්ට් කරගන්න. ඉතින් තමන් කැමති විදිහට මේක සිලෙක්ට් කරගන්න බැරි කමක් නැහැ නෙමෙයි. හොඳට පාඩම් කරන්න පුළුවන් කියන එක දෙවෙනි පාඩම ටාගට් කරා. හයවෙනි පාඩම ටාගට් කරා. දෙකයි. තව දෙකක් මෙන්න තොරගන්න. Excel access කියන ලේසි. අපි ප්‍රශ්න කරද්දී වල මතකද දිනේ කරානේ. Excel access කියන ලේසි. HTML ලේව නැති ඉන් හැබැයි තියෙදි පාඩම් කරගන්න ටැග්ස් වලින් දැන් HTML ටැග්ස් වලින් ලකුණු 5යි එන්නේ මේකට ලකුණු 10ක් නේ එන්නේ එතකොට HTML ටැග්ස් වලින් අහන ලකුණු 5යි දෙන්නේ ඉතුරුවා තියෙරි HTML තියෙරි අර මතකදී Joomla WordPress ඒ වගේ සිද්ධාන්ත කොටස් ටික අපි කතා කරේ එන්නේ ඉතින් මං කියන්නේ ගේද මේ පාඩමත් වැදගත් මොකද මේ පාඩම හොඳට කරගෙන පාඩම් කරලා තියාගත්තොත් ඔයාලට ඔප්ෂන්ස් තියෙනවා කියන්නේ මේකට එකක් නැති වුණොත් තව එකක් ඔබා ගන්න හැකියාව තියෙනවා අමාරු කොටසක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මොන හරි හේතුවක් හින්දා එකක් අමාරු වුණොත් අපි ළඟ ඔප්ෂන්ස් තියෙනවා. විභාගෙටත් මේ වගේ ඔප්ෂන්ස් තියාගෙන යන්න. ඉතින් ඒ හින්දා ප්‍රශ්න හතරකට ලැහැත් වෙලා යන්න එපා. මේ ප්‍රශ්න හතරම ලැහැත් වෙලා යන්න. ඒ වෙලාවට සුදුසු ප්‍රශ්න ටිකට අග්ගාල කරන්න. ඉතින් ප්‍රෝග්‍රෑමින් මම කරනවා. ප්‍රෝග්‍රෑමින් නොකර ඉන්න. මේ පාඩම මම කරනවා. මේ පාඩම නොකර ඉන්න මං කියන්නේ මේ පාඩම ගොඩක් මට ඇවිල්ලා දෙමාපියන් කියනවා ප්‍රෝග්‍රෑමින් නැති වුණා මේ අපේ පුතාට ප්‍රෝග්‍රෑමින් ටික කරගන්න බැරුණා ඒ හින්දා බය ඉන් එක්සෑම් ලියන්න ඒව බය වෙන්න එපා මේ IT වලට essay එකක් ගන්නවා කියන්නේ හරි ලේසි right ඒකක් ගන්නවා කියන එක තමයි පොඩ්ඩක් හිතන්න ඕනේ ඉතින් ඒකක් ගන්න තාර්කිකව අපිට ෆේස් කරලා මැච් එකක් ගහගන්න පුළුවන් right එදා එකෙන් කියන බය වෙන්න එපා වැඩිපුර ප්‍රශ්න ටිකක් කරලා කරගන්න පුළුවන් මම පැහැදිලි කරේ මේ 6 වෙනි පාඩමත් අපි සූදානම් විය යුතු පාඩමක් මෙතන ලකුණු 10යි බහුවර්ණයකත් එක්ක බහුවර්ණයකත් ලකුණු 4කට එහා තියෙනවා මුල් ලකුණු 15කට ආසන්න ප්‍රමාණයක් මේ පාඩමේ මේ 6 වෙනි පාඩමේ මුල් ලකුණු 15කට ආසන්න ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන් රයිට් ඉතින් ඒ හින්දා IT වලට බය වෙන්න එපා පේපර් එකේ එකක් ගන්න පුළුවන් ඒ එකක් ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ ප්‍රශ්න ටික තියෙනවා ඒ ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරාට පස්සේ අපිට ඒකට යන එක ගොඩක් ලේසි ඉතින් තේරෙනවා මේ ප්‍රශ්න ටික ලෙන් පාඩම් කරගන්න ඕනේ හින්දා right එතකොට එනම් මේ 6 වෙනි පාඩමත් අපි තියරි පාඩමක් ඉතින් ටිකක් බෝරින්ග් වෙන්නේ නැති වෙන්න කරගෙන යමු වැඩිපුර තියෙන දේවල් ඔයාලා ලියා ගන්න තියෙන දේවල් ගෙදදි ලියා ගන්න මම highlight කරලා දෙන්න අවශ්‍ය කරුණු ටිකක් වැදගත් පාඩම් කරන්න ඕනේ කරුණු ටික විතරක් මම පැහැදිලි කරන්නම් එතකොට මෙතනදී එනම් අපි යම් පාඩමට ටියුට් එක තියෙනවා අච්චුපදී අන්තිම පාඩමක් තියෙනවා පෙරලා ගන්න right මුල ටික විනෝදාස්වාදයේ සඳහා sorry ඉස්සලාගෙන සමාජයේ සහ තොරතුරු සහ සංවිධාන සාක්ෂිනේ මේ පාඩමේදී අපි කතා කරන්නේ ICT නැත්නම් මේ තොරතුරු හා සංවිධාන සාක්ෂණය මොන මොන විදිහේ සමාජයට බලපෑම් ඇති කරලා දිනවද අතර මේව දැන් කතා කරන්න දේවල් නැහැ ඕනතරම් ප්‍රවෘත්ති වලින් ප්‍රවෘත්ති බැලුවත් නේ නිකන් සමාජයේ වැඩිහිටියෝ කතා කරත් ගොඩක්ම කතා කරන්නේ මේ ICT නිසා ඇතිවෙන ගැටලු. ඉතින් මේ සමාජය සහ තොරතුරු සහ සංවිධාන තාක්ෂණය. කියන්නේ ICT කියන එක කොහොමද ඉෆෙක්ට් වෙලා තියෙන්නේ අපේ මේ සොසයිටි එකට. රයිට් මේකෙදි ගොඩක් වෙලාවට අපි මොන මොන පැතිවලින්ද අපිට අපහසු වෙලා තියෙන්නේ කියන එක තමයි මේකෙදි ඉගෙන ගන්න. පළවෙනි දේ තියෙනවා විනෝදාස්වාදයේ සඳහා තොරතුරු හා සංවිධාන තාක්ෂණය.
මේ විනෝදාස්වාදයේ සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන එක කියන්නේ මේකෙදි අපි ඇත්තටම මේ ICT පාවිච්චි කරලා අපේ විනෝදේ නැත්නම් අපේ විනෝදාංශයක් විදියට මේකෙන් මේක ප්‍රයෝජනට ගන්න විදිය තමයි මේකෙන් අපි ඉගෙන ගන්න. ඉතින් මේකේ මම කියන්න දෙයක් නැහැ ඔයාලට. මේ ඔයාලා දන්න කොටස් නිසා මම මේ ටිකට අට්ටක් ගාලා කියාගෙන යනවා. මොන හරි ගැටලුවක් තිබ්බොත් විතරක් අහන්න. ඉතින් ඉස්ලාම තියෙනවා ත්‍රිමාන රූප තාක්ෂණය 3D 3 dimension පරණ චිත්‍රපට ඉස්සර කාලේ ඔයාලා ෆිල්ම් එකක් බලද්දී සාමාන්‍ය 2D ෆිල්ම් බැලුවේ. දැන් ඔයාලට මාව පේන්නේ 2D විදිය. ද්විමාන තලයක XY විතරයි පේන්නේ. නේ X දැන් මේ සතාගේ පේනවා මෙහෙම. මේ Y අක්ෂය නම් මේ X අක්ෂය නම් මේ පැත්තට Z කියලා අක්ෂිකුත් තියෙනවා. ත්‍රිමානයි කියලා කියන්නේ එහෙම නෙමෙයි. ඔයාලා දන්නවනේ ඒක. පැති තුනකින් බලුවොත් තමයි අපි කියන්නේ ලයිව් බලන්න පුළුවන් කියලා. එතකොට මේ පැති තුනකින් බලන්නේ මේකේ තියෙන ගොඩක්ම වර්ණ වෙනස් කරලා කලර්ස් වෙනස් කරලා බලන්න 3D කරලා බලනවා කියන්නේ. ඉතින් අපිට අපේ පියවියෙන් මේ 3D ලුක් එක ගන්න බෑ. 3D ලුක් එක ගන්න නම් පියවියෙන් බලුවට පේන්නේ නැහැ. ඒක මං කියන්නේ මේ වර්ණ සංකලනයක් කරන වර්ණ වෙනස් කිරීමක් කරන්නේ. එතකොට දැන් ඇත්තටම මිනිස්සෙක් වුණත් අපිට පේන්නේ අපේ ඇහෙන් ඇහැට එන ආලෝක කිරණ අනුවනේ අපි මිනිස්සෙක් හඳුනගන්නේ. ඒ මනුස්සයාගේ ඇහි මනු දැන් මාව ඔයාලට පේන්නේ මාව ඔයාලට පේන්නේ මෙතන තියෙන ලයිට් එකේ එළිය මගේ මූණට වැදිලා මේ මූණේ ඒ මූණේ තියෙන වර්ණ ටික මූණේ තියෙන වර්ණ ටික මේ කැමරාවෙන් ගිහිල්ලා ඔයාලගේ ඇහැට පේන නිසානේ මාව පේන්නේ මේ ඔහෙ ලයිට් ඕෆ් කරා කියලා ඔයාලගේ පාඩම් කරන දන්න නැත්නම් ඔයාලා මේ කැමරා ඔයාලගේ තියෙන දන්න ලයිට් එක ඕෆ් කරා කියලා ඔයාලට කිසි දෙයක් නැහැ මාව පේන අයියේ ඔතන තියෙන ආලෝකය ඔතන ඔයා ඉන්න තැන තියෙන ආලෝකය අදාළ වෙන්නේ නැහැ මගේ රූපේ. මොකද ඒ කියන්නේ රූපේ පේන යම්කිසි රූපයක් අපි දකින්නවා කියලා කියන්නේ යම්කිසි රූපයක් දකින්නවා කියලා කියන්නේ ඒ රූපෙට යම් ආලෝක කිරණයක් ගිහිල්ලා මේ රූපේ දකින්නවා කියලා කියන්නේ මේ ආලෝකය මෙතන ඉස්සලා වදින්න ඕනේ. මේ ආලෝකය වැදිලා ඊට පස්සේ තමයි අපේ ඇහැට මොකද්ද මේ වර්ණය කියලා තේරිලා දැන් මම මෙතන ලයිට් එක ඕෆ් කරද්දී මාව පේන්නේ නැහැ ඔයාලට නේ. මෙතන ලයිට් එක ඕෆ් කරද්දී මොන්න ආලෝකය නැති වුණා. දැන් අඳුරුයි. ඇයි මගේ මූණට වැටෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වෙච්චාම මගේ මූණේ තියෙන වර්ණය හඳුනා ගන්න බෑ ඔයාලගේ හැට. රයිට්. එහෙනම් 3D කියලා කියන්නේ අපිට ඒ කියන්නේ ලයිව් බලනවා ලයිව් දකින්නවා කියලා කියන්නේ අපේ හැට විවිධ වර්ණ කිරණ අපේ හැදෙනවා කියන එක. එතකොට මේක වෙනම අපිට පෙන්වන්න නම් ලයිව් කරලා පෙන්වන්න නම් විශේෂ වර්ණ වෙනස් කිරීම කරන්න ඕනේ. ඒකට වෙනම තියෙනවා උපස්සියලක්. ඒ උපස්සියල බලනද ගත්තාම තමයි අපිට 3D බලන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳයි. මොකද ඇත්තටම ලයිව් බලනවා වගේ, ඒ කියන්නේ අපේ ඇහැ ඉස්සරහා ඉන්නවා වගේ අපිට ඒක බලන්න පුළුවන්. එනම් මේ ටික හයිලයිට් කරගන්න ඔයාලා ටියුට් එකේ ලියා ගන්න ඕනේ. ත්‍රිමාන රූප සහිත චිත්‍රපටි කියලා තියෙනවා. ඒක ලියා ගන්න ඕනේ ටික මම හයිලයිට් කරලා දෙන්නම්. පරණ මේ ටික ඔක්කොම ලියන්න. පරණ චිත්‍රපටවල දක්නට ලැබුණු ද්විමාන රූප වෙනුවට ඉතා උසස් තාක්ෂණයෙන් යොදා ගනිමින් නිපදවන චිත්‍රපටවල ඇති ත්‍රිමාන රූප තාක්ෂණ නිසා චිත්‍රපටවල සදී බව වර්ධනය විය ඇත. එතකොට මේ වගේ චිත්‍රපටියක් බලනවා නම් අනිවාර්යෙන් ඔයාලට තියෙන්න ඕනේ මොකද්ද? නවීන තාක්ෂණයෙන් අනුව නිපදවා ඇති උපස්සියලක් යොදා ගනිමින් නරඹන්නාට චිත්‍රපටයේ රස විඳින්නට සලස්සා දෙනම් 3D බලනවා නම් බහුවරණික අහන්න පුළුවන් එක දෙයයි යෝගේ. ත්‍රිමාන රූප සහිත චිත්‍රපටයක් නරඹීමට අවශ්‍ය කරන උපාංගයක් තමයි උපස්සියල. නැත්තම් පේන්නේ නැහැ. උපස්සියල නැතුව බැලුවොත් 3D ලුක් එක ගන්න බෑ අපිට. ඒ අර එන ඇඩ්වාන්ටේජ් එක ගන්න බැරි වෙනවා. රයිට්. හයිලයිට් කරගන්න ඉක්මනින්. පස්සේ ලියන්න ඔයාලගේ දෙරදී. ඊළඟට හොලෝග්‍රැෆික්ස් ප්‍රතිබිම්බ සැකසීමේ තාක්ෂණයේ වර්තමානයේ ටිකක් වැඩිපුර යන එකක් හොලෝග්‍රැෆික්ස්. මේක ඇත්තටම මේකේ තියෙන්නේ මේ අපි ගන්න හොල්මන් වගේ තමයි. ලේසර් කිරණයක් මාර්ගයෙන් ලේසර් කියන්නේ අපි කියන්නේ ආලෝකීය මාර්ගයෙන් ත්‍රිමාණව ගත්ත රූපයක් අපිට ඕනම බෑග්ග්‍රවුන්ඩ් එකක් තුළ මවන්න පුළුවන් හොලෝග්‍රැෆික්ස් කියලා කියන්නේ.
වෙනත් ස්ථානයක රූගත කරන ලද රූපයක් ප්‍රතිබිම්බයක් කැමරාව කාචයේ සඳහන් කර ගැනීම ඒ වෙනත් දර්ශන තලයක් මත දැක්වීම මෙම තාක්ෂණයෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අති බිහිසුණු ජවනිකා රූගත කිරීමේදී මෙම තාක්ෂණය උදා ගැනීම අපිට මේ හොලෝග්‍රැෆික්ස් ප්‍රතිබිම්බ සැකසීමේදී මේ මේකේදී ඇත්තටම මේ ආලෝකය පාවිච්චි කරලා ආලෝකය පාවිච්චි කරලා මේ හිස් අවකාශයක් තුළ යම්කිසි රූපයක් මවනවා. ඒක ඇත්තටම අල්ලන්න බෑ අපිට. ආලෝකයෙන් තමයි තියෙන්නේ. හොල්මන් කියන්නේ අපි කියන්නේ හොල්මන් දකින්නේ අපි කියන්නේ හොල්මන් දකිනා විතරනේ. අල්ලන්න බෑනේ. මේකත් එහෙමයි. හොලෝග්‍රැෆික්ස් කියලා කියන්නේ යම් ආලෝක කිරණයක් මාර්ගයේ යම් ස්ථානයක යම්කිසි ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීම. फोटो अभी वाहन मिथन वाहन मिथन दिबेने वाहन फोटो कैमरा का सटहन अब विनाने रंगी इमेज प्रतिबिंबे आलोकी मंड पुलवा फोटो त्रिमाण मंड पुलवा होलोग्राफिक्स मैंने मे वे बल मे ग्लास वीडियो एक होलोग्राफिक्स प्रतिबिंब संकल्प हताई पहागे अल इवन आलोकलाब्जेक्ट उड़ा उरा आलोकी होलोग्रफी वेन तन दीन फोटो वील मे वे लेस किरण मार्ग पेन फोटो अल ඔගේ තව තියෙනවා මෙතන අපි ගත්තොත් අර ડોක්ටර් කෙනෙක්ගේ ලෙඩ බලන එක නේ මේක බලන එක පැත්තක ඉන්න මේ මිනිහෙක් ස්කෑන් කරලා අරගෙන එයාගේ හොලෝග්‍රැෆික්ස් ඉමේජ් එකක් මේ පැත්තට ගන්න ඔහොම පෙන්නලා තියෙනවා කලින් අර स्कैन करा मेरे मेके इमेज मेक निकांगे पीट पास आलोक हदल अभी मे दोस्तर मे आना मे आवाल होलोग्राफिक्स मेदीन सिम्युलेशन सिम्युलेशन के लिए ठीक है स्वाभाविक पारिसर या कृत्रिम मौन दें अत्र मित्र बलान को मे जुरासिक पार्क लगे ना पिन्ना ने अत्र दें नहीं ये ना मेरा लड़का बलान बोलूँगा अत्र में इन्ना आगे में बलान
ලෝඩ් කරනවා. ඔය තමයි සිමියුලේෂන් කියලා කියන්නේ. දැන් ඉතින් ඇත්තටම මේ ඉතන මේ ඒ සතා නැහැ. ඒ උනාට සතා මවලා පෙන්නනවා. මතක තියාගන්න හොලෝග්‍රැෆිස් කියලා කියන්නේ අපි ඔය ආලෝක කිරණ මාර්ගයේ වෙනත් ස්ථානයක තියෙන ප්‍රතිබිම්බයක් කැමරා කාචයේ සටහන් කරගෙන අපිට අවශ්‍ය තැනක පෙන්වන්න පුළුවන්. ඊළඟට ඔයාලා දන්නවා කාටුන් චිත්‍රපට. කාටුන් චිත්‍රපට කියලා කියන්නේ අද කාලේ ජනප්‍රියම හැමෝගෙම වැඩිහිටි බාල මහලු හැමෝම අතේ ජනප්‍රිය වෙච්ච මේ චිත්‍රපට ප්‍රමාණයක්. මොකද මේ මේ වගේ මේ 3D තියෙන්නේ අද කාලේ මේ 3D softwares හොඳ 3D softwares තියෙන නිසා يعني අපිට live කරන්න බැරි ගොඩක් මේ බිහිසුණු ජවනිකා මේක cartoon චිත්‍රපට හරහා කරලා පෙන්වන්න බැහැ. يعني සත්තුත් එක්ක කතා කරන්න බෑ නේද? ඇත්තම මිනිස්සුන්ට නේද මේකෙදි ඇත්තම සත්තුත් එක්ක කතා කරනවා වගේ පෙන්වනවා. මොකද මේ 3D වලින් නිර්මාණය කරන සතා ඒ වෙලාවේ අපිට يعني ඉස්සර කාලේ නම් 3D කියපුවාම ටිකක් අඩුයිනේ. දැන් එහෙම නැහැ. ඒ සතා විද්‍යෙම සිංහයෙන් නම් සිංහයා විදියටම හදලා තියෙනවා. කාටුන් චිත්‍රපට. ඊළඟට අංකිත ශ්‍රව්‍ය සංස්කරණය. වැදගත්. නේ අද කාලේ සංගීත නිර්මාණයේදී සහ සංස්කරණයේදී පරිගණක හා නවීන මුදුකාංග යොදා ගැනීම වර්තමානයේ දක්න නැත. ගීත පටිගත කිරීම මෙන්ම විවිධ ගීත සංයෝජන කිරීම ගැන ඉස්සර වගේ නෙමෙයි අද කාලේ. අද කාලේ ඇත්තරම මිනිසුන්ට මේ ගීතයක් නිර්මාණය කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඇයි මේ ඔඩියෝ නැත්තම් අපිට මේ තනු නිර්මාණය කිරීම තනු නිර්මාණය කියන එක මේ පරිගණක හරහා කරන්න පුළුවන් නිසා ඉස්සර කාලේ ගීතයක් නිර්මාණය කරද්දී තනු නිර්මාණය කිරීම කියන එක ඉතා අපහසු කාර්යයක්. මොකද වාද්‍ය භාණ්ඩ ගණනාවක් වාදිනේ කරන්න ඕනේ, තනු හදන්න ඕනේ, වැරදුනොත් ආයෙ ප්ලේ කරන්න ඕනේ, 10 පාරක් කළොත් 11 වෙනි පාරත් මුළු තනුවම ප්ලේ කරන්න වෙනවා. දැන් වර්තමානයේම නැහැනේ. කම්පියුටරේ තියෙනවා නම් අපිට තනුවක් අරගෙන ඒක රෙකෝඩ් කරලා ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒක අඩුපාඩු ටික හදන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් ඒ කියන්නේ වර්තමානයේ ඕන තරම් ගීත තියෙනවා. වර්තමානයේ ඕන තරම් ගීත තියෙනවා. කවුරු හරි කෙනෙක් පොඩ්ඩක් සුපර් ස්ටාර් ගෙහම දෙනවනේ නේ. සාමාන්‍ය අවුරුද්දට ගායකයෝ 100ක් 200ක් බිහි වෙනවා. එතකොට එයාලා ඉතින් ගීත කියනවා. අහන් ඉන්න අපට තමයි අපහසුනේ. ඒ කියන්නේ අර මොනවද සින්දුවක් අහන්නේ මේ මොනවටද මේ 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 අපි මනස නිරවුල් කරගන්න එහෙම දෙයක් කරන සින්දුවක්. එතකොට එහෙම අහන්න බෑ දැන් තියෙන සින්දු. අර ව්‍යංගාර්ථයක් නැහැ. ව්‍යංගාර්ථයක් කියන්නේ අර හැංගිච්ච අදහසක් නැහැ. අදහස කිලින්ම කියලා දාන මේ ඒ කියන්නේ මොකද ඒ කියන්නේ කම්පියුටර් තියෙනවනේ. කම්පියුටර් තියෙනවා තනු නිර්මාණය කරන්න. එතකොට තනුවක් නිර්මාණය දැන් මට සින්දුවක් කියන්න ඕනේ දැන්කො. එතන මම ටැග් ගාලා සොෆ්ට්වෙයා එකක් දා ගන්නවා. මේ සොෆ්ට්වෙයා එකෙන් එක එක ගලපලා හොඳ තනුවක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඉස්සර එහෙම නෑනේ. ඉස්සර තනුවක් නිර්මාණය කරනවා කියන්නේ ඉතින් හොඳ අත්දැකීමක් සහිත විශාරද මේ ඒ වගේ හොඳ ඉගෙනීමක් හොඳ පළමුරුද්දක් හොඳ අත්දැකීමක් එක්කලා ගන්න දැනුමින් තමයි තනුවක් නිර්මාණය කරන්නේ. එතකොට සින්දුවක් කියන්න නම් නේ තනුවනේ එක්කෙනෙක් නිර්මාණය කරනවා, වාදිනේ තව එක්කෙනෙක් නිර්මාණය කරනවා, ගීත මේ මේ
ගීතය තව එකෙන් රචනා කරනවා විවිධ දේවල් ටික කරලා තමයි ගීතයක් එළියට එන්නේ ලොකු කාර්යයක් දැන් අද එහෙම නැහැනේ මේ අද උනානම් පද ටිකක් ගලපා ගත්තා මේ සමහර කතා කරන භාෂාවෙම සින්දුව කියනවනේ අහලාද ඉන්නේ අද මේ ඔය කියන්නේ එක එක සින්දු දිනවා සකන් සමහර කියන්නත්ද ඔබ යනවා නම් ඵලයක් එහෙම කියන්නේ ඔය යනවා නම් යන්න ඒ ඵලයන් කියන භාෂාවත් දාලා සින්දු හදලා තියෝ මම දැක්කා හරි අපි යහන් ඒවා ඉතින් මොනවාරි පද ටිකක් හදාගත්තා ලිව්වා ගත්තා එහෙම්ම කිව්වා අර ව්‍යංගාර්ථයක් නැ මේ මේමයි අපි ගියා යනවා මේ මේ ඔයාලට මං කැමති නැ මේ මට වෙන කෙනෙක් ඉන්න උන් ඔහොම කියලා ඒව ඒව එහෙම් පිටිම කියනවා කියලා ඉවරලා දැන් මොනවාරි දැන් තනුවත් එක කියන්න බැරි එකක් දෙනවා නම් ඒ ටික රැප් කරලා දානවා එතකොට හරි හරි සින්දු හරි දැන් ඉතින් දැන් සින්දු ජනප්‍රිය වෙන්න මොකද කරන්න ඕනේ ඒ වගේ සාමාන්‍ය ඒ වගේ භාෂාව හරියට හසුරන්නේ නැති සින්දු ජනප්‍රිය වෙන්නේ නැහනේ ජනප්‍රිය වෙන්නේ නැති නිසා මොකද කරන්නේ ඔය කොයි හරි ඉන්න නිලියක් හරි නළුවෙක් හරි කොහෙරි මේ ඉන්න කෙනෙක් ගෙනල්ලා මේ හදන හොඳ මේ මොකද්ද මේක වීඩියෝ එකක් හදනවා එතකොට අන්න සින්දු බලනවා කට්ටිය සින්දු බලන්නේ අර වීඩියෝ එකේ බලන්නේ කට්ටිය සින්දු අහන්න බෑ ඒ වගේ අනන්ත සින්දු නේ ඒ අතරතුර හොඳ සින්දුත් තියෙනවා अदरत कोचर वर्तमान गायको गायको अदरत निधि मन से निधा अदरत अहन मुनवा सिंधु पर्ण काल सिंधु मुखदेवे रसयाक्तन अभी गीतेख्यान का बैंड आर्थिक गहगांड नहीं गीते अरे निधा अभी रसय धन गांडी गीते हिंदी सिंधु अंकित संस्करण हेमोटम मेदी बोलवा हेमोटम गीत ट्रैकवासी पावचर ओडासी विविध देवाल बोलवा अंकित वर्तमान डिजिटल गेम डिजिटल गेम की वर्तमान फोन गेम गाणवा गेम गाणवा मोन से रिल्स गेम गाणवा निका गेम गाणवा विविध विविध गेम्स जनप्रियरा तीन थ्री डी फोर डी इलाट वेद मेघ समूपण क्रीडा वर्तमान मेथीन सामान्य जीवित क्रिया अनुसार स्वाभाविक पारसरिया व्याज मे सामान्य जीवित තියෙන පරිසරයක් ස්වභාවික පරිසරයක් කෘතිමව නිර්මාණය කරනවා කෘතිමව ඒ කියන්නේ ආටිෆිෂියලි හදලා අපිට ආටිෆිෂියලි හදලා ඒ වගේ ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන් ගේම් ක්‍රීඩා පුහුණු කරන් යුදමය කටයුතු පුහුණු කරන් මේ සඳහා පාවිච්චි කරනවා මේ පුහුණු කිරීමේ සහ විශ්ලේෂණ පුහුණු කිරීම විශ්ලේෂණය කිරීම හෝ සැලසුම් කිරීම සඳහා යොදා ගන්න ලබන අතර මේ සඳහා උදාහරණයක් ලෙස අන්න යුද පුහුණුවේ ක්‍රීඩා මෙන්න මේව ගන්න පුළුවන්. දැන් වාහන එලවන එක ඔයාලා හොඳම දකින්න උදාහරණය. දැන් වාහනයක් එලවන්න ගියපුවාම එකපාරටම ඉස්සර නම් අපි පුරුදුන කාලේ නම් වාහන තමයි ගෙලින්ම දුන්නේ. දැන් වාහන දෙන්නේ නැහැ. දැන් ගෙලින්ම සිමියුලේෂන් එකක් දෙන්නේ. ඒ කියන්නේ වාහනයක් එලවන්න ප්‍රැක්ටිස් කරන්න එකක් දෙනවා. ඒක පොඩි මැෂින් එකක්. මේ මැෂින් එක අපිට පුහුණු වෙන්න පුළුවන්. मिनीसू हेपन मिनीसू पोलिस
ඒවට අපි සිමියුලේෂන්ස් කියලා කියනවා. ඒ වගේ උපකරණ වලට දැන් මේ වෙඩි තියෙන ගේම් එකක් උනත් ඇත්තටම අර මේ වෙනම තුවක්කුවක් තියෙනවා. එතකොට ඇත්තට මිනිස්සු යනවා පේනවා. ඒ මිනිස්සුන්ට වෙඩි වදිනවා පේනවා. ඒක අර ස්වභාවිකව වෙන දේ කෘතිමව හදලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙන දේ කෘතිමව හදලා තියෙනවා. දැන් මේ වාහන එලවණෙක් ගත්තත් මේකේ අර ගැටි ගැටි වල වදිනේවා ඇල්ල කැපුණොත් ඒ ඇල්ල හැප්පෙනේවා හැප්පෙන සද්දේ ඒ සීළු දේවල් මේක තුල නිර්මාණය වෙලා තියෙනවා. රයිට්. ඔකේ ඔයාලට අක්ගාලා මේ මේක ටියුට් එකේ කොටස් දෙකක් විතර ලියා ගන්න බලන්න. අනිත් ටික පස්සේ ලියනකම් මේ ටික ලියා ගන්නකො හොලෝග්‍රැෆික් එකයි අංකිත ශ්‍රව්‍ය සංස්කරණයයි සමර්පණ ක්‍රීඩා තුනයි උතුන ලියා ගන්න. ටියුට් එකේ අර ටික පස්සේ ලියන්න. හොලෝග්‍රැෆික්ස් එකයි අංකිත සංස්කරණයයි සමර්පණ ක්‍රීඩා එකයි ඒ ටියුට ලියා ගන්න. ඊළඟට තොරතුරු සංනිවේදන තාක්ෂණයේදී ඇතිවන ගැටලු. අපි සමාජයේට මූණ පාන්න සිදු වෙලා තියෙන ගැටලු කීපයක් මෙතනදී කතා කරනවා. ICT නිසා ඇතිවලා තියෙන ගැටලු මොනවද? එක තමා නීතික ගැටලු, නෛතික ගැටලු. මෙතන ලියාගන්න. ICT නිසා ඇතිවලා තියෙන ගැටලු ගත්තහම පළවෙනි එක නයිතික ගැටලු නීතිමය ප්‍රශ්න තියෙනවා. ගොඩක් නීතිමය ප්‍රශ්න තියෙනවනේ නේ. දත්ත හොරකම් කරා කියයි, අනවශ්‍ය ඡායාරූප දැම්මා කියයි, ෆේක් account එකක් හැදුවා කියයි, යන වෙබ්සයිට් එකේ දතු හොරෙන් ඇතුළත් වුණා කියයි, විවිධ දේවල්. එහෙනම් නයිතික ගැටලු ICT නිසා ඇතුළත් දින ප්‍රධාන එකක් තමයි නයිතික ගැටලු නීතිමය ප්‍රශ්න. ඊළඟට දෙක සදාචාරාත්මක ගැටලු. දෙක දෙගන්න සදාචාරාත්මක එතික් කියලා කියන්නේ සදාචාරාත්මක ගැටලු නයිති ගැටලු සහ සදාචාරාත්මක ගැටලු. ඒ කියන්නේ මේ අපි කියන්නේ සමහර දේවල් අපි කියනවානේ කරන්න හොඳ නැහැ කියලා. එහෙනම් ඒවා අර නීතිමය රාමුවකින් බැඳිලා නැහැ. අපිට නීතිමය රාමුවකින් බැඳිලා නැහැ. හැබැයි දැන් අපි කියන්නේ මේ පාරේ යද්දි දකුණේ යන්න කියලා කියනවානේ. රයිට්. ඒක දකුණින් ගියේ නැහැ කියලා නඩු දාන්නේ නැහැ. බෞද්ධික ගැටලු. තුන්වෙනි එක බෞද්ධික ගැටලු. හතරවෙනි එක හානි කරන මුදුකාන්. පහ පරිසරයට වන හානි. හය සෞඛ්‍ය ගැටලු. හත සමාජීය ගැටලු. ලියගන්න ගැටලු ටික. මේ ICT නිසා සමාජයට ඇති වෙලා තියෙන විවිධ බලපෑම්. නීතිමය ප්‍රශ්න, සදාචාරාත්මක ප්‍රශ්න, භෞතික ප්‍රශ්න, අනවශ්‍ය හානි කරන මුදුකාංග, වෛරස් වගේ දේවල්, පරිසරයට විශාල වශයෙන් හානි වෙනවා.
අපේ සෞඛ්‍යය වගේම හානි වෙනවා ඒ වගේම සමාජයටත් මේක බොහෝ විශේෂ ලොකු විදියට නැත්තම් විශාල වශයෙන් බලපාලා තියෙනවා पावच मून पान प्रश्न मनोद නීතිමය ප්‍රශ්න සමහර විට මගේ ෆෝන් එකේ තිබ්බ දත්ත ටික කවුරුහරි හොරගම් කරලා නැත්නම් ඒ දත්ත ටික මගේ ෆොටෝස් හොරගම් කරලා ව්‍යාජ Facebook කිනුමක් හදලා මෙන්න මේ වගේ ඒවන සමාජයේ දෙන බලපෑම පිළිගන්න ගොඩක් කරවල නයිතික ගැටලු වලට අපි සාකච්ඡා කරනවා මෙතෙන්දී පළවෙනි එක පුද්ගලික දත්ත සොරා ගැනීම පෞද්ගලික දත්ත සොරා ගැනීම कंप्यूटर हरी लैपटॉप हरी फोन हरी स्वर्गम नीति में प्रश्न नीति में गलो මේ P double I කියන වචනෙත් එක මතක තියාගන්න. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය දක්වන තොරතුරු පරිගණකයකින් හෝ උපක්‍රමයකින් සොරා ගැනීම පුද්ගලයෙකුගේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය उपक्रमिकांगे की පරිගණකයකින් හෝ උපක්‍රමයකින් නේද උපක්‍රමයක් කියන්නේ ෆෝන් එකේ ඉදිරියට කැමරාවේ වගේ ඒ වගේ උපක්‍රම පෙන් ඩ්‍රයිව් එකකින් සොරකම් කිරීම මොන වගේ දත්තද වරද ලියගෙන මොන වගේ දත්තද මෙදීන් දත්ත වරණ ලියන් පුද්ගල රාම දුරකථන අංක ඡායා රූප සොරා ගැනීම හෝ රහසිගතව ලබා ගන්නත් පුළුවන් හොරෙක් මොන හරි වෙනකම වේදයකට ලියා ගන්න වරහන් ඇතුලේ පුද්ගල නාම දුරකථන අංක ඡායා රූප ආදිය සොරා ගැනීම හෝ එම තොරතුරු රහසිගතව ලබා ගැනීම छायारूप आदि සොරා ගැනීම හෝ රහසිගතව ලබා ගැනීම රහසිගතව ලබා ගැනීම උද්ගල නාම දුරකථන අංක ඡායා රූප ආදී සොරා ගැනීම හොරෙන් ගන්නවා එහෙම නැත්නම් රහසින් නැත්නම් අපිට දැනෙන්නේ නැති වෙන්න හොරෙන් ගන්න
එක එක නීති මේ ගැටුවා. මේක නම් දන්නවනේ අනවසරයෙන් පරිගණක පද්ධතිවල බීසීම අපි කියන හැක් කරනවා කියලානේ. මේකට කියන හැකින් කියලා. එකෙදි සිද්ධ වෙන්නේ පුද්ගලයාගේ නාමය පරිශීලක නාමය සහ මුරපදය ගෙස් කරලා ගහන්නත් පුළුවන්. නැත්නම් හොරෙන් බලාගෙන ඉඳලා ගන්නත් පුළුවන්. මොනවාරි ක්‍රමයකට කාගෙරි යූසර් නේම් එකේ පාස්වර්ඩ් එකයි අරගෙන අපිට අයත් නොවන පරිගණකයකට අනවසරයෙන් පිවිසෙනවා. ඒකත් නීතිමය ප්‍රශ්නයක්. නීතිමය ගැටලුවක්. අද කාලේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. පරිගණක පද්ධතියකට හෝ වෙබ් අඩවියකට යොදා ඇති පරිශීලක නාමය සහ මුරපදය සොරා ගනිමින් හෝ එක හොරයන් කරලා හරි උපක්‍රමශීලීව ලබා ගනිමින් හෝ ආයතනික දත්ත සොරකම් කිරීම. අනවසරයෙන් යම්කිසි පද්ධතියකට ඇතුළත් වෙලා ඒකේ තියෙන දත්ත සොරකම් කරන්නත් පුළුවන්. ඒකත් අපි නීතිමය ගැටලුවක් කියලා ගන්න. ඒකත් ලියගන්න. පරිගණක පද්ධතියකට හෝ වෙබ් අඩවියකට යොදා ඇති පරිශීලක නාමය හා මුරපදය සොරා ගනිමින් හෝ උපක්‍රමශීලීව ලබාගෙන එක හොරෙන් අරගෙන නැත්නම් වෙන වෙන ක්‍රම වලින් වෙන වෙන ස්ලිංක් එකක් යවලා හරි වෙන ක්‍රමයකින් ලබාගෙන ලබා ගනිමින් ආයතනික දත්ත සොරකම් කිරීම. ඒක නීතිමය ගැටලුවක්. අනවසරයෙන් පද දෙකක් තියෙනවා. ඒකට අපි හැකින් කියලා කියනවා. Right. ඊළඟට තව නීතිමය ගැටලුවක් එනවා. නීතිමය ප්‍රශ්නයක් වෙනවා. බුද්ධිමය දේපල සොරා ගැනීම. බුද්ධිමය දේපල මොකද්ද මේ? බුද්ධිමය දේපලක් කියන්නේ intellectual property එකක් කියලා කියන්නේ දැනට ලංකා දැනට ඒ කියන්නේ කොහෙවත් හදලා තිබුණ නැති යම්කිසි යම්කිසි උපකරණයක් වෙන්න පුළුවන්, මුදුටාංගයක් වෙන්න පුළුවන්, මොන හරි දෙයක්. මේ මේ වෙනකොට සමාජයේ निर्माण उपकरण මේක රීචාර්ජ් වෙන උපකරණයක් හදනවා. ඒක අල්ලන හිරෝ චාර්ජ් වෙනවා කියන අතිදී රස්නේ. එතකොට මෙන්න මේ ඒ උපකරණය දැන් මම ඒ හදන පුද්ගලයා මම හිතන්නේ මම හදුවා මට ඇත්තෙන් ලොකු මුදලක් නැහැ මේක ව්‍යාප්ත කරගන්න. මම මේ උපකරණය හදලා කියන් ඉන්නවා. එතකොට වෙන කෙනෙක් තව කෙනෙක් වී කියන පුද්ගලයා මේ ටෙක්නොලොජි දිහා බලන් ඉඳලා මෙයාට සල්ලි දිනවා. මෙයා කරන්නේ මේ වගේ උපකරණ ගණනාවක් හදලා මේ වගේ උපකරණ යාට පුළුවන් සල්ලි දින නිසා ගොඩක් හදන්න. ඒ වගේ උපකරණ ගොඩාක් හදලා එයා මාකට් එකට විකුණනවා. ඔකට මොකද වෙන්නේ? අමාරුවෙන් හදපු එකක් හදපු මට සෑහෙන ලොකු පාඩුවක් වෙනවා. මොකද මගේ දැනුම මේකට මම මහන්සියෙන් මගේ දැනුම අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා තමයි මේ උපාංගය හැදුවේ. හැබැයි මේ උපාංගය හැදුවට මේකෙන් ලාභ ගන්න වෙන කෙනෙක් B කියන පුද්ගලයා. මොකද එයා හොරෙන් බලන් ඉඳලා රත්තරන් ගාලා හදලා දැම්මා. ඒක ලොකු අවාසියක් වෙනවා. මෙයාට දැන් පස්සේ කියලා නඩු දාන්න වුණත් ඒත් ගැටලුවක් වෙනවා. මොකද දැන් මෙයා හිතන්නකෝ මේක මට පිට අසාධාරණයි කියලා නීතිය රහකට යනවා කියලා. නීති උපදෙස් ගන්න. එතකොට මෙතන සිද්ධ වෙනවා. B කියන පුද්ගලයා අනිවාර්යෙන් මේ ඩිවයිස් එක හදලා
මෙයා රජයෙන් ගන්නවා පේටන් බලපත්‍රයක් පේටන් බලපත්‍රයක් පේටන්ට් එකක් පේටන්ට් එක ගත්තාම යම් කාල සීමාවක් තුළ අවුරුදු 5ක් වගේ කාලයක් තුළ මේ උපකරණය හදලා විකුණීමේ අයිතිය තියෙන කාටද බීට විතරයි ඒ කියන පුද්ගලයා නඩු දැම්මත් ඒ කියන පුද්ගලයා නඩු දැම්මත් ඒක සාර්ථක වෙන්නේ නැහැ මොකද මේකයි අයිතිය බීට ගිහිල්ලා ඉවරයි එහිඳා අපි දැනගන්න ඕනේ මොන හරි නව නිර්මාණයක් කරනවා නම් අලුත් දෙයක් කරනවා නම් ඒව කාටවත් කියන්න නැතුව ඒ දේ පිළිබඳ ඒ අලුත් නිර්මාණය දැන් ඒ කියන පුද්ගලයා නව නිර්මාණයක් කරනවා නම් ඉස්සල්ලා මේ නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක් ගන්න ඕන පේටන්ට් රයිට් පෙන් බලපත්‍රයක් කියන්නේ රජයෙන් දෙන එකක් දැන් අපි අපිට මට වාහනයක් තියෙනවා නම් වාහනය මට අයිති කියලා මම පෙන්වන්නේ එයාලා මට බලපත්‍රයක් දෙනවා බුක් එක කියලා කියනවා පොතසා ලයිසන් එක ඒ බලපත්‍රයෙන් තමයි මම වාහනේ මගේ කියලා ඔප්පු කරන්නේ ඒ වගේ මේ වගේ උපකරණයක් නිර්මාණය කරපුවාම ඒකට පාවිච්චි කරන දැනුම තියෙනවනේ ඒ දැනුමට බලපත්‍රයක් ගන්න පුළුවන් බුද්ධිමය දේපලක් කියලා කියන්නේ. එතන මේ දැනුම පාවිච්චි කරලා කරන නිර්මාණය වෙන කෙනෙකුට කරන්නේ නැතිව ඉන්න අවුරුදු 5ක වගේ කාල සීමාවක් තුලට අපිට බලපත්‍රයක් ගන්න පුළුවන්. පේන බලපත්‍රයක් ගත්තොත් මොකද වෙන්නේ? මේ ප්‍රොඩක්ට් එක ඒට හැර ඒ කියන පුද්ගලයාට හැර මේ නව නිර්මාණය ඒ කියන පුද්ගලයාට හැර වෙන සිදු පුද්ගලයෙකුට විකිණීමට භාවිතා කිරීමට වෙනත් නමකින් ප්‍රකාශ කරන්නේම තහනම්. ඒක කියන පුද්ගලයාට අවුරුදු 5ක් යනකම් මේකේ බලපත්‍රය දීලා තියෙනවා. right ඒක තමයි පේන බලපත්‍රය කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න බුද්ධිමේ දේවල සොරා ගැනීම බුද්ධිමේ දේවල සොරා ගැනීම කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක්ගේ දැනුම පාවිච්චි කරලා මෙතෙක් කල නොපැවති නිර්මාණයක් සමාජයේ ඉදි දක්වනවා නම් ඒ සමාජයේ ඉදි දක්වන එක අපි පේටන් බලපත්‍රයක් ගන්නවා. දැන් සාමාන්‍ය පේටන් බලපත්‍රය ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක දැන් අපි ප්‍රොඩක්ට් එක ගැන සම්පූර්ණ අදහසක් අරගෙන මේ ප්‍රොඩක්ට් එක තමයි අපි හදන්න යන්නේ. එක්ක හොරෙන් හදලා ප්‍රොඩක්ට් එක එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇප්ලයි කරලා තියන්න ඕනේ. අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදනවා කියන එක ඉතින් එහෙනම් සාමාන්‍ය දැන් කියන්නේ ඔය කාට කියන්න හොඳ නැහැ. කරනවා නම් වැඩි කරලා ඉවරලා පේටන් බලපත්‍රයක් ගාලා ගන්න පුළුවන් ඉරි දක්වන්න කලින්. ප්‍රොඩක්ට් එක හදන්න නැතුව ගන්න අමාරුයි. මොකද ප්‍රොඩක්ට් එකක් නැතුව අපිට නිකන් මෙහෙම මෙහෙම අදහසක් තියෙනවා කියලා පේටන් බලපත්‍රයක් දෙන්නේ නැහැ. මොකද එහෙම දුන්නොත් ඒ කියන්නේ අයිටම් එකක් නැතුව බලපත්‍රයක් දෙන්නේ නැහැ. අපි මේ අයිටම් එකක් හදලා ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි බලපත්‍රයක් දෙන්නේ. බලන්න බුද්ධිමේ දේපලක් යනවා. මොකද්ද බුද්ධිමේ දේපලක් කියන්නේ? බලන්න පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ විසින් කරන ලද නව නිර්මාණයක් අන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන් යම් කිසි ආයතනයක් වෙන්න පුළුවන් කරලා නොවේ නව නිර්මාණයක් එනම් ඔන්න බා මින් පෙර භාවිතයේ නොපැවති හෝ ජනතාව විසින් දැනුවත්ව නොතිබූ හෝ නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් හෝ බුද්ධිමේ දේපලක් ලෙස මෙච්චර කාල පවතින කරත් තිබුණ නැති නව නිර්මාණයක් බුද්ධිමය දේපල. ඉතින් එයා ලියා ගන්න ඔයාලා මෙතන බුද්ධිමය දේපලක් යනවා. පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ විසින් කරන ලද නව නිර්මාණයක් එනම් මින් පෙර භාවිතයේ නොපැවති හෝ ජනතාව විසින් දැනුවත් නොතිබූ හෝ නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් බුද්ධිමය දේපලක් ඒ අදාළ ආයතනය හෝ පුද්ගලයාට හිමිකමක් වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි මේ පළවෙනි කියලා ගන්න දින එක බුද්ධිමේ දේපලක් කියලා කියන්නේ මෙච්චර කල නොපවතිච්ච නිෂ්පාදනයක් සමාජයේ දැනුවත් නොතිබූ නිෂ්පාදනයක් සමාජයේ ඉදිරිපත් කිරීම අපි කියනවා ඒක බුද්ධිමේ දේපලක් කියලා. ඉතින් මේ බුද්ධිමය දේපල වෙනත් නම්කින් කවුරු හරි ඉදිරිපත් කරනවා නම් නැත්නම් වෙනත්
ආකාරයට මේ ප්‍රොඩක්ට් එක හදනවා නම් ඒක අපි කියනවා බුද්ධිමය දේපල සොයා ගැනීම කල්ලියා ගැනීම මේ බුද්ධිමය දේපල වෙනත් නම්කින් ඉදිරිපත් කිරීම අයිතිකරුගේ අවසරයකින් තොර වෙනත් නිර්මාණ සඳහා යොදා ගැනීම සහ විකිණීම බුද්ධිමය දේපල සොයා ගැනීම බුද්ධිමය දේපල කියන්නේ මොකක්ද කියන එක මෙතන ලියන බුද්ධිමය දේපල කියන එක මෙතන ලියන්න සොරා ගැනීම කියන එක බුද්ධිමය දේපල සොරා ගැනීම කියන එක මෙතන ලියන්න ඕන. එකල ලියගෙන ඉදි. इधर मतलब बुद्धि में दे पला की अलग किया ने मिच्छर काल नोटी बिच्छ क्या ने समाजे मिच्छर काल तिब्बत नती दे अपने भूतगले को हो आये थे ने ग्रीष्म करना था नवनिर्माण या इना मीन पैरा पावती बावती नो पावती
ඕ ජනතාව විසින් දැනුවත්ව තිබෙන්නේ නැති ඒවා නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් බුද්ධිමය දේපලක් ලෙස ඇඳින්නේ එච්චර කාලයකට සමාජයේ දැනුවත්ව තිබෙන්නේ නැති දැනුවත්ව නොතිබූ හෝ නව නිෂ්පාදනයක් තමයි බුද්ධිමය දේපලක් කියන්නේ ඉතින් මේක කවුරු හරි කෙනෙක් මෙන්න මේ කාගි හරි පුද්ගලයෙක් කරපු නව නිර්මාණයක් ඒ අදාළ පුද්ගලයන් අහන්නේ නැතුව වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නවා නම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නවා නම් එහෙම නැත්නම් වෙනත් නමකින් ඉදිරිපත් කරනවා නම් වෙනත් නිර්මාණ සඳහා යොදා ගන්නවා නම් අපි ඒකට කියනවා බුද්ධිමය දේපල සොයා ගැනීම කියලා. ඉතින් මේක වළක්වා ගන්න මේක වළක්වා ගන්න පේටන් බලපත්‍රය කියලා එකක් ගන්න ඕනේ. මොකද්ද මේ පේටන් බලපත්‍රය කියන්නේ නේද? මේ දෙන්නේ පේටන් බලපත්‍රයක් කියනු නව නිපැයුම් සඳහා රජයේ විසින් ප්‍රදානය කරනු ලබන බුද්ධිමය දේපල අයිතිවාසිකම් කියන්නේ බුද්ධිමය දේපලට ලයිසන් එකක් හම්බ වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද පේටන් බලපත්‍රය පේටන් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අදාළ ජාතික කාර්යාලය වෙත නිෂ්පාදකයා විසින් එල්ලුම් පතක් ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් පේටන් බලපත්‍රය ගැන ටක් ගාලා ලියා ගන්න බලන්න. පේටන් බලපත්‍රය කියලා කියන්නේ එහෙනම් මතක තියාගන්න ඕක විභාගෙට බහුවරණ වලට අහන්න පුළුවන් බුද්ධිමය දේපලක් කියලා කියන්නේ මෙච්චර කල් සමාජය තුළ නොපැවත නිර්මාණයක් ඒක කවුරු කෙනෙක් කාගේර නිර්මාණයක් හොරෙන් එයාට හොරෙන් අවසරෙන් තොරව ඉදිරිපත් කරනවා නම් වෙනත් නමකින් ඉදිරිපත් කරනවා නම් අපි කියලා කියනවා බුද්ධිමය දේපල සොරා ගැනීම කියලා ඉතින් මේකේ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න අපිට ගන්න වෙනවා රජයේ ලයිසන් එකක් රජයෙන් ඉල්ලුම් කරලා ලයිසන් එකක් ගන්න නේද? ඒ ලයිසන් එකට කියනවා අපි පේටන් බලපත්‍රය කියන්නේ පේටන් බලපත්‍රය ගත්තොත් කවුරු හරි කෙනෙක් අපිට මං හදන නිර්මාණයේ වෙනත් නමකින් ඉදිරිපත් කරනවා නම් පේටන් බලපත්‍රය ගත් එක්කනට පුළුවන්. රයිට්. එතකොට මතක තියාගන්න එහෙනම් පේටන් රයිට් එකක් කියලා කියන්නේ ලයිසන් එකක් එක ගන්න ඕනේ මොකද දැන් මම නිර්මාණයක් කරනවා කියන්නමු මම ඒ කියන පුද්ගලයා මම නිර්මාණයක් කරනවා මට පේටන් බලපත්‍රය ගන්න අමත කියලා B කියන එකනා ඒක හොරෙන් මේ මගේ එක දිහා බලාගෙන B කියන එකනා මේක නිර්මාණය කරලා මෙයා ගන්නවා පේටන් බලපත්‍රය දැන් මොකද වෙන්නේ මට මොකවත් ඇයි කියන්නේ මම නිර්මාණය කරගෙන යනවා ඒක මම කියන්නේ අපි නිර්මාණයක් කරනවා නම් ඒක විශේෂයෙන් හැමෝටම කීකියා නිර්මාණය කරන්න හොඳ නැහැ මේ එතකොට මම කරන නිර්මාණය කවුරු කෙනෙක් බලාගෙන එයා ඒක කරලා ටක් ගාලා පේටන් රයිට් එකක් ගත්තොත් එහෙම එයාට තමයි නිර්මාණයේ අයිතිය ඉන්නේ හරි එහෙනම් ඊළඟට වංචා මොන නීතිමය ගැටළු වල හතරණි එකනේ එකක් කිව්වා අපි පුද්ගලික දත්ත සොරා ගැනීම ඊළඟට අනවසරයෙන් පුද්ගල පරිසර පරිගණකයේ ඇතුළත් වීම
බුද්ධිමය දේපළ සොරා ගැනීම ඊළඟ වංචා වංචා කියලා කියන්නේ පුද්ගලයෙක් රවටමින් එයාගේ බැංකු තොරතුරු ආදිය අරගෙන මුල්ලිමේ වංචා සිදු කිරීම අන්තර්ජාලය හෝ සංවිධි දඩියක ප්‍රකාශිත පුද්ගලයන් සතු ලියවිලි බැංකු අස්සන් කලා ආකෘති ආදිය පිටපත් කිරීම හෝ අනුකරණය කිරීම විවිධ ගනුදෙනු මාවෙන් පුද්ගලයන් රවටින් රවටමින් ඔහුගේ ණයපත් මගින් මුදල් වංචා කිරීම එනවාගේ මුල්ලිමේ වංචා සිදු කිරීම දැන් අපි මේ දැන් මෙච්චර කතා කරේ සල්ලි වංචාකරණයක් ගැන නෙවෙයි මෙච්චර කතා කරේ මුදල් වංචාකරණයක් ගැන නෙවෙයි පළටික පුද්ගලික දත්ත සොරා ගැනීම ඉතින් මුල්ලිමේ වංචාවක් තිබෙන්නේ නැහැ පුද්ගලික දත්ත සොරා ගැනීම විවිධ කාර්ය සඳහා දත්ත සොරා ගැනීම අනවසරයෙන් පරිගණක පද්ධතියට ඇතුළත් තියෙනවා ඉතින් මුල්ලිමේ වංචාව ගැන කතා කරේ නැහැ බුද්ධිමේ දේපළ සොරා ගැනීම ඉතින් මුල්ලිමේ වංචාවක් තිබුණේ නැහැ හැබැයි දැන් කියනවා වංචා කියන එක කතා කරන්නේ පුද්ගලයන් රවටලා ඔවුන්ගේ බැංකු ගිණුම් එහෙම නැත්නම් අත්සන් ආදී හොරෙන් අරගෙන නැත්නම් ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් හොරෙන් අරගෙන විවිධාකාරයේ වංචා සිදු කිරීම. ඒකට අපි කියනවා වංචා කියලා තමයි කියන්නේ. රයිට්. එහෙනම් සදාචාරාත්මක ගැටලු අන්තර්ජාලය හෝ සංවිධි දඩියක ප්‍රකාශිත පුද්ගලයෙක් සතු ලියවිලි. කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් පුද්ගලයෙක් සතු ලියවිලි. බැංකු අස්ස ආදි දේවල් ගන්න පුළුවන්. Right. කලාකෘති ආදී පිටපත් කිරීම හෝ අනුකරණය කිරීම විවිධ ගනුදෙනු මොහයන් පුද්ගලයන් රවටෙමින් ඔවුන්ගේ ණයපත් මගින් මුදල් වංචා කිරීම රයිට් මේවා අපි කියනවා වංචා කියලා. මොනේ නම් නීතිමය ප්‍රශ්නක් තියෙනවා. ඊළඟව අංකව සදාචාරාත්මක ගැටලු. ලියලා ඉවරද මේක? පිටක් ගාලා මේක මම කතා කරලා ඉවර කරනවා මේ පාඩම. සදාචාරාත්මක ගැටලු මේකදී අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ නීතිමය රාමුවකට ගොඩක් වෙලාවට අහුවෙන්නේ නැතිව කියන්නේ නීතිමය රාමුවකට යන්නේ නැතුව අපිට විසඳ ගන්න පුළුවන් දේවල් සදාචාරාත්මක ගැටලු. ඒකේ පළවෙනි එක තියෙනවා ලිඛිත දයසොරකම. වර්තමානයේ ගොඩක් බහුලව සිද්ධ වෙන දෙයක් ලිඛිත දයසොරකම කියලා කියන්නේ වෙනත් කෙනෙක් දාපු දෙයක් වෙනත් කෙනෙක් ඉදිරිපත් කරපු පෝස්ට් එකක් නැත්නම් වෙනත් කෙනෙක් ඉදිරිපත් කරපු ආටිකල් එකක් එහෙම් පිටින්ම කොපි කරලා තමන්ගේ වගේ ඉදිරිපත් කිරීම තමයි ලිඛිත දයසොරකම කියන්නේ. ෂෙයා කරන එක නෙවෙයි මම කියන්නේ. අපි Facebook එකේ ගිහින්නකො Facebook එකේ මොනවාරි post එකක් ගියා කියලා ඒ post එක share කරන එක නෙමෙයි මේ කියන්නේ ඒ post එක copy කරනවා අපි copy කරලා මගේ නම යටතේ මම දානවා මම ඉදිරිපත් කරපු එකක් විදියට ඉදිරිපත් කරනවා ඒක අපි කියනවා ලිඛිත දයසොරකම කියලා ඒක හොඳ නෑ එක්කෝ අපි එහෙම දානවා නම් උපුටා ගැනීම කියලාවත් අඩුම තරමේ දාන්න ඕනේ නිර්මාණ කරුවෙකුගේ අදහස් කියන්නේ එයා නිර්මාණය කරපු එකනාලේ අයිතිය තියෙන්නේ නිර්මාණයක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි මං කියන්නේ ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි ගීතය කියනවා ටිකක් අපහසුයි තමයි ඒනට ගීතයක් නිර්මාණය කරන්න සෑහෙන කාලයක් යනවා ඒ වගේම ඕනම ආටිකල් එකක් ඕනම මේ පිටපතක් නිර්මාණය කරන්න කියොත් එක අපහසුකාරය. ඒ නිර්මාණ හැකියාව තියෙන පුද්ගලයාට තමයි ඒක නිර්මාණය කරන්නේ. ඒකයි අයිති තියෙන්නේ නිර්මාණකරුවට. නිර්මාණකරුවෙකුගේ අදහස් රචනා හෝ වෙනත් නිර්මාණයක් පිටපත් කරගනිමින් ඔහුගේ අවසරයෙන් තොරව
ඒ තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම ලිඛිත දයා සොරකම හේවත් රචනා සොරකම වේ වර්තමානයේ බහුලව සිද්ධ වෙනවා වෙනත් කෙනෙක් කරපු නිර්මාණයක් එහෙම් පිටින්ම පිටපත් කරලා තමන් කරපු දෙයක් වගේ ඉදිරිපත් කිරීම තමා ලිඛිත දයා සොරකම කියලා කියන්නේ අන්තර්ජාලය භාවිත කරමින් දත්ත සහ තොරතුරු රැස් කරන්නන් හේතුයි ඒ ප්‍රකාශිත රචනා ආදී පිටපත් කිරීම තා බහුලව සිද්ධ වෙනවා මේ දත්ත තොරතුරු එකතු කරන කට්ටිය ඉන්න ඕන තරම් ඒ එකතු කරන කට්ටිය ඉන්න නිසා මේ දත්ත තොරතුරු පිටපත් කිරීම කියන එක නැවත 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 බහුලව සිදු වෙනවා. right ඉතින් මේක කරන්න පුළුවන් පිටපත් කරන්න එපා කියන්නේ නැහැ. පිටපත් කරන්න. ගැටලුවක් නැහැ. හැබැයි සදාචාරාත්මකව ඉදිරිපත් කරන්න. මේක මෙම නිර්මාණ සත්භාවයෙන් භාවිතා කිරීමෙන් රචනා සොරකම නවතා ගන්න පුළුවන්. සත්භාවයෙන් භාවිතා කරනවා කියලා කියන්නේ යම් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් සහිත නිර්මාණයකින් තොරතුරු ලබා ගැනීමේදී කියන්නේ වෙනත් කෙනෙකුගේ නිර්මාණයකින් වාදත්ත ලබා ගන්නවා නම් ඔහුගේ පුද්ගලිකත්වයට හානි නොවන අයුරින් යොදා ගන්න එකයි සත්භාවයෙන් භාවිතා කරන්නේ. මොකක්ද කොහොමද කරන්නේ? උපුටා දැක්වීම. සයිටි. අපි මොන හරි ආටිකල් එකක් ලියලා යටින් දානවා රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීම. මේක ලියුම් කට්ටියක විස්තර දානවා. කෝඩින් ගැන හර දැක්කේ උද්දුත පාට ලකුණු දානවා. උඩුකොමා දානවා. ඒකෝ එයා දන්නවා අපි කියවද්දී ආටිකල් එකක් කියවද්දී මේක වෙන කොහෙන් හරි ගත් එකක් කියලා දන්නවා. ප්‍රෙෆරන්ස් යොමුව දැක්වීම. අපි වෙනත් තොරතුරක් ලබා ගත්ත යම් වෙබ් පිටුවක් වේනම් යම් මේ බඩවියක් වේවනම් යම් පොතක් වේනම් ඒ පොතේ තොරතුරු පොතේ පිළිමත තොරතුරු වැඩි ඉවරලා නැත්නම් ලියුම අවසානයේ දාන්න ඕන. උඩ දැක්වීම, ගෙනහර දැක්වීම, යොමුව දැක්වීම. right බලන්න සදාචාරාත්මක ගැටලු. ඒකේ වල ලියන්නේ ලිඛිත දයා සොරකම කියන්නේ මොකද්ද කියලා. ලියාගන්නේ ලිඛිත දයා සොරකම කියන්නේ මොකද්ද ලියන්නේ ලිඛිත දයා සොරකමනේ. නිර්මාණ කරුකගේ අදහස් රචනා හෝ වෙනත් නිර්මාණයක් පිටපත් කර ගැනීමෙන් ඔහුගේ අවසරයෙන් තොරව ඒ තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම ලිඛිත දයා සොරකම වේ. වෙනත් පුද්ගලයෙකුගේ නිර්මාණයක් පිටපත් කර ගැනීමෙන් ඔහුගේ අවසරයෙන් තොරව තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම ලිඛිත දයා සොරකමයි. ලියගන්නක් ගන්න. නිර්මාණ සද්භාවයෙන් භාවිතා කිරීමෙන් සොරකම නවතා දිය හැකි. සද්භාවයෙන් භාවිතාව යනු මොකද? සද්භාවයෙන් භාවිතා කරනවා කියන්නේ නිර්මාණ කරුවාගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි රචනාව පිටපත් කිරීම. ලියාගන්න සත්භාවයෙන් භාවිතා කිරීම යනු පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් සහිත නිර්මාණයකින් තොරතුරු ලබා ගැනීමේදී ඔහුගේ පුද්ගලිකත්වයට හානියක් නොවන අයුරින් යොදා ගැනීමයි. එනම් පුද්ගලයෙක් සතු නිර්මාණයක් අපි පිටපත් කරනවා නම් ඒ අදාළ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන විදිහට. මොකද අපි බැරිලාවත් අපි වෙන කෙනෙක්ගේ නිර්මාණයක් අපේ කියලා දැම්මොත් සමහර විට හැමෝම හිතන්න පුළුවන් මේ නිර්මාණය මගේ නිර්මාණයක් කියලා. ඒක අරයාගේ පෞද්ගලිකත්වයට හානියක් නෙමෙයි. මොකද එයා හදපු එක
එයාට අයිතියක් තියෙද්දි මම මේක දැම්මොත් බලන කට්ටිය හිතනවා මම හදපු එක අරය කොපි කරා කියලා. මම හදපු මේ නිර්මාණය ඇත්ත පුද්ගලයා කොපි කරා කියලා තමයි අන්තිමේදී හිතෙන්නේ. එහෙනම්තොර එක පුද්ගලයා ගත්තට හම් එන සත්භාවයෙන් භාවිතා කරනවා කියලා කියන්නේ අපි ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් යම් පුද්ගලිකයේ අයිතිවාසික මසයිති නිර්මාණයක් තොරතුරු ලබා ගැනීමේදී ඔහුගේ පෞද්ගලිකත්වයේ හානි නොවනවරින් අදා ගැනීම කොහොමද පාවිච්චි කරන්නේ? ගෙනහැර දැක්වීම, උපුරා දැක්වීම, යොමුව දැක්වීම. ඒක ලියා ගන්න නේද? උපුරා දැක්වීම කියන්නේ මොකද්ද? ගෙනහැර දැක්වීම කියන්නේ මොකද්ද? යොමුව දැක්වීම කියන්නේ මොකක්ද? උපුරා දැක්වීම රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීම. ගෙනහැර දැක්වීම පිටපත් කරගන්නා ලද කොටස උද්දෘත පාඨයක් තුළ දැක්වීම. තොරතුරු ලබාගත් වෙප්පිටු ලිපිණය රචනාව අවසානයේදී සඳහන් කිරීම. Right. මේ බලා ගන්න මම දැන් අන්තිමේ ප්‍රශ්න ටික අහන්න හැමෝගෙම ඊළඟට දවස් කතා කරේ නයිතික ගැටලුයි සදාචාරාත්මක ගැටලුයි රයිට් භෞතික ආරක්ෂාව ඊළඟට අපි කියන භෞතික සහ තාර්කික ගැටලු එකත් ගොඩාක් අමාරු නෑ රයිට් එහෙනම් මම එකක් ඉතලා ඉවර කරන්න භෞතික හා තාර්කික ගැටලු ඒ කියන්නේ භෞතික හා තාර්කික ගැටලු කියලා කියන්නේ පරිගණකයේදී අපි ඇත්තටම පරිගණකය පාවිච්චි කරද්දී පරිගණකයට භෞතික ආරක්ෂාව දෙන්න ඕනේ භෞතික ආරක්ෂාව දෙන්න ඕනේ කියලා කියන්නේ මේක දූවිල්ලෙන් පරිස්සම් කරගන්න වෙනවා තෙතමනේම පරිස්සම් කරගන්න වෙනවා ඊළඟට මේ ඒ පාරිසර සාධක වලින් ඊට අමතරව කරන්ට් එක යද්දී මේකේ හાર્ඩ් ඩිස්ක් එක සවුත් වෙන්න පුළුවන් ඩේටා ඩැමේජ් වෙන්න පුළුවන් ඊළඟට විවිධ අකුණු වලින් මේ පරිගණකයට හානි වෙන්න පුළුවන් මෙන්න මේ වගේ භෞතික දේවල් වලින් මේකට හානි වෙන්න පුළුවන් ඒකින් පරිගණකය ආරක්ෂා කරගන්න ඕන ඒතකොට පරිගණකයක් සල්ලි දීලා ගත්තාම අපිට සිද්ධ වෙනවා තව තව දේවල් ටිකක් මේක සඳහා පරිගණකයක් වෙනුවෙන් කරන්න වෙනවා පරිගණකයක් මෙලිදිලි ගත්තා පස්සේ තව තව දේවල් පරිගණකයේ වෙනුවෙන් අපිට කරන්න සිද්ධ වෙනවා මොනවද භෞතික ආරක්ෂාව ලියාගමු එදල ලියා ගන්න භෞතික ආරක්ෂාවට තේ
පරිගණකයක් පරිගණකයක් භෞතික පරිගණකය විවිධ වූ භෞතික සාධක වලින් පරිගණකයක් විවිධ වූ භෞතික සාධක වලින් පරිගණකයක් විවිධ වූ භෞතික සාධක වලින් ආරක්ෂා කර ගැනීමට පරිගණකයක් විවිධ වූ භෞතික සාධක වලින් ආරක්ෂා කර ගැනීමට යම් යම් ක්‍රමවේද යම් යම් ක්‍රමවේද භාවිතා කළ හැක යම් යම් ක්‍රමවේද භාවිතා කළ හැක එක තමා අනවරත බල සැපයුම අනවරත බල සැපයුම UPS uninterrupted power supply UPS අනවරත බල සැපයුම අය අපි මේක පාවිච්චි කරන්නේ පරිගණකයේ විදුලි විසන්දවීමකදී පරිගණකයේ තියෙන දත්ත ටික සේව් කරලා කම්පියුටරේ ඕෆ් කරගන්න තමා මේ UPS එකයි කරන්නේ يعني හදිසි විදුලි බිඳ වැටීමකදී පරිගණකයේ තියෙන දත්ත ටික සේව් කරලා පරිගණකයේ ඕෆ් කරගන්න ෂට් ඩවුන් කරගන්න තමයි මේ UPS එක තියෙන්නේ. සමහර ගන්න UPS එක දාගෙන වැඩ කරනවා. UPS එකත් ඕෆ් වෙලා යනවා වැඩ කරනවා. ඒක තමයි ප්‍රශ්නේ. UPS එක තියෙන්නේ ටක් ගාලා ඕෆ් කරගන්න විනාඩි 20ක් විතර බෑකප් එක තියෙන්නේ. ඒකට UPS එකත් ඕෆ් වෙනකම් වැඩ කරන්න එපා. රයිට්. එහෙනම් ඒකේ පළවෙනි එක අපි හයිලයිට් කරගමු. බලාපොරොත්තු නොවු විදුලි විසන්දීමේදී පරිගණක පද්ධතියට සහ ලේඛනවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා අනවරත බල සැපයුමක් කරා පරිගණකයට විදුලිය ලබා දීම යෝග්‍යයි. මේකේ බැටරියක් තියෙනවා. UPS එකේ බැටරියක් තියෙනවා. මේ බැටරිය මගින් විදුලි විසන්දීමේදී නොනවත්වා ඒක ඕෆ් වෙන්න දෙන්නේ නැතුව කරන්ට් එක සපයන. අනවරත බල සැපයුම එක ලියා ගන්න පුළුවන්. රුඩගිනි පවුරු hardware firewalls රුඩගිනි පවුරු ඇත්තරම මේ ගොඩක් කලවට අන්තර්ජාලයෙන් සිද්ධ වෙන අනවසර ප්‍රවේශ වීම අන්තර්ජාලය හරහා සිදුවන අනවසර ප්‍රවේශ වීම අන්තර්ජාලය හරහා සිදුවන දත්ත වෛරස් පැමිණීම ඒ වගේ දත්ත මේ මේ මොනවද මේ මේ ට්‍රැෆික් ඩේටා ට්‍රැෆික් එක අඩු කරගන්න පාවිච්චි කරන උපකරණයක් තමයි මේ ගිනි පවුර කියන්නේ. මේක සොෆ්ට්වෙයාර් විදිහටත් හાર્ඩ්වෙයාර් විදිහටත් තියෙනවා මතක තියාගන්න. මේ රුඩ ගිනි පවුරු මතක තියාගන්න මෙතන ලියලා තියාගන්න මේක මුදුකාංගයක් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා. මේක සොෆ්ට්වෙයාර් එකක් විදිහටත් පාවිච්චි කරනවා. රුඩ ගිනි පවුරු කියන එක සොෆ්ට්වෙයාර් එකක් විදිහටත් තියෙනවා. රයිට්. ඒකත් අපි හයිලයිට් කරගමු. එදින UPS එකේ කතාවනේ ඔයාලා මම හිතන්නේ දන්නවා ඇති කරන්ට් එකෙන් කෙලින්ම මැදිසක් රද්දදියක කියලා කරන්ට් එක කෙලින්ම දෙන්නේ නැතුව UPS එකක් හරහා UPS එකක් හරහා මේ පරිගණකයට විදුලිය ලබා දෙනවා අදිසියෙන් මේකෙන් කරන්ට් එක ගියොත් ප්‍රධාන සැපේ විසඳනොත් මේකේ තියෙන බැටරියක් මේකට විනාඩි 20ක් වගේ තමයි දෙන්නේ බැකප් එක විනාඩි 20ක බෑකප් එකක් වගේ තමයි දෙන්නේ විනාඩි 20 ඉතින් කල්යදී අඩු වෙනවා. ඔක විනාඩි 10ට අඩු වෙනවා බැටරිය පරණ විදිය. දුඩගිනි පවුරු වෙනම උපාංගයක් ලෙස මිලදී කැටි හැකි දුඩගිනි පවුරු
broadband routers අපි කියන පුරුල් කලාප මාර්ගකේ කියන්නේ මේක රවුටරය ඇතුලේ ඉන්බිල්ට් කරලා තියෙනවා. මේ විශේෂයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වන පරිගණක පද්ධතිය පිටුවා ගැනීමට ඉතා වැදගත් වෙයි. ඔන්න මේ දික් කරන කාර්ය බලන්න. වෙනම උපාංගයක් ලෙස මිලදී ගත හැකි දුඩගිනි පවුරු පුරුල් කලාප වගේනේ broadband routerයක් තුල සම්බන්ධලා තියෙනවා. මෙමගින් අන්තර්ජාලයෙන් ලබා ගන්නා හෝ ලබා දෙනු ලබන මෙන්ම පරිගණක ජාලයක් තුළ හුමාරු වන සෑම තොරතුරක්ම පෙරණේන ලක් ෆිල්ටර් කරනවා. يعني මේක ඇතුලේ අනවශ්‍ය ෆයිල්ස් තියනවද? හැකර්ස් ලා ඉන්නවද? එන්ක්‍රිප්ට් කරමු නැතිව තියනවද? ඒ වගේ දේවල් අපි ෆිල්ටර් කරන්න පාවිච්චි කරමු. ඊට අදාළ මුදුකාංගයේ මෙම උපාංගය තුළ ස්ථාපනය කරන්න තියෙනවා. ඊළඟට අනවසර ප්‍රවේශ වීම වලින් පරිගණක පද්ධතිය ආරක්ෂා කරන ඕන ඔය තුන ලියා ගන්න. right රුඩ ගිනි පවුල් වල ඔය තුන ලියා ගන්න ඕන. දැන් අපි නෝට් ක්ලාස් පටන් ගත්තම බලනවා ලියලා තියෙන්න ඕනේ. දැන් ඔයාලා ගැටින්ද ස්මාර්ට් කරලා තියෙන දර ක්ලාස් ආවන නෝට් එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඒක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ආයෙ පස්සේ ලියන්න කියන්න එපා. මොකද මේ පාඩම ඉවර කරලා අපි ඊළඟට පේපර්ස් ගන්න පටන් ගන්න ඉතින්. हाईलाइट करेगा लूडो गिनी पाओ थोड़ी नलिया नहीं मैं तेरे छुट्टा के लिए मार दिया ये क्या भी थोड़ी नलिया पौड़ा महिंगारी इतने टिके लिया कर इतनों में ऐसे करते हैं कारों तो ना ऐसे करते ना है मैं कारों तो ना ऐसे करते हैं මෙය පුරුල් කලාප කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරය තුළ දක්නට තියෙන අන්තර් මගින් අන්තර්ජාලය තුළ පැමිණෙන දත්ත පෙරණයට ලක් කරනවා පෙරීමකට ලක් කරනවා ඊළඟට අනවසර ප්‍රවේශ වලින් වලින් පරිගණක ආරක්ෂා කරනවා මේවන ලේසි දොරගුළු මගින් බාහිර පිවිසුම සෝරි දොරගුළු මගින් සීමිත පිවිසුම सामान्य कंप्यूटर लैब पारिगणक विद्यागार अभी अनिवार्य क्लास रूम कंप्यूटर रूम इतना हाणी एहिंदरा लोकर सीमित अवश्य कटे भीतर विद्यागारणक पद्धति अणिपत्पांगलून हानि वाला भौतिक आरक्षा अनवरत बल सब දොරගුළු මගින් සීමිත පිවිසුම ඩුඩ ගිනි පවුරු CCTV මේ සංවෘත පරිපත රූපවාහිනිය ಉಪಯೋಗ කරගෙන එහි කටයුතු බාහිර නිරීක්ෂණය කිරීම හෝ දවසේ ක්‍රීඩා ක්‍රියා වීඩියෝ පටයක් ලෙස තැම්පත් කර තබා ගැනීම පසුව නැරඹ යන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාරි ගැටලුවක් වුණත් ගොඩක් වෙලාවට කම්පියුටර් ලැබ් වල තියෙන කෑලි ගලවන්න පුළුවන් ළමයි මේ RAM RAM නැති වෙන්න පුළුවන් processors නැති වෙන්න පුළුවන් keyboard mouse එහෙම වෙන්න පුළුවන් ඒ හින්දා ඒවා පිළිබඳව අපිට පොඩ්ඩක් ආරක්ෂාකාරීව ඉන්න වෙනවා ඒ හින්දා අපිට CCTV කැමරා වගේ හයි කරගන්න සිද්ධ වෙනවා එකක් භෞතික ආරක්ෂාව කියන්නේ පරිගණක පද්ධතියක් ආරක්ෂා කරගන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා අපිට ඊළඟට අන්න වැදගත් එකක් සර්ජන ආරක්ෂකය මෙන්න මේක වැදගත් අකුණු high voltages පරිගණකයට අකුණු වගේ අදු අධි විදුලි ධාරා වලින් සිදුවන හානිය වළක්වා ගන්න පාවිච්චි කරන උපාංගය තමයි මෙතන සැපේන විදුලි බලයෙහි වෝල්ටීයතාවයේ පාලනය කිරීම සඳහා යොදා ගන්න ලබන මෙම උපකරණය මගින් පරිගණක අනෙක් උපකරණ වල ආරක්ෂාව තහවුරු වේ ඒ කියන්නේ අපි වැඩ කරන්නේ 230ක වෝල්ටීයතාවයකින්නේ
අපි වැඩ කරන්නේ වෝල්ටීයතාවය 230 කින්. ඉතින් ඊට වඩා වැඩි වෝල්ටීයතාවයක් එනවා නම් ඊට වඩා වැඩි වෝල්ටීයතාවයක් එනවා නම් ඒකෙන් අපිව අපි පරිගණකයේ ආරක්ෂක කියන්නේ සාමාන්‍ය අකුණක් කියලා කියන්නේ high voltage එකක්. නැත්නම් සමහර විට ඔය වෝල්ටීයතාවය දැන් ගස් වල අත්තක් ගහක ගෑවුනොත් එහෙනම් මොඩ වෝල්ටීයතාවය එකපාරට වැඩි වෙලා අඩු වෙනවා. එහෙනම් අඩු වෙලා වැඩි වෙච්ච ගමන් වෙන්නේ අපේ තියෙන විදුලි උපකරණ ටික පිච්චෙනවා. ස්ටැබිලයිසර්ගේ මේ කියන ස්ටැබිලයිසර්ගෙන් පුළුවන් සර්ජන ආරක්ෂකකින් සර්ජ් ප්‍රොටෙක්ට් එක කියලා කියනවා. සර්ජ් ප්‍රොටෙක්ට් එකෙන් පුළුවන් අපිට මේ අකුණු වලින් හරි නැත්නම් අධි වෝල්ටීයතාවයන්ගෙන් සිදුවන හානිය වළක්වා ගන්න. වෝල්ටේජ් වෙනස් වීම නිසානේ. ඉතින් මේකසෝ කාර්යය සඳහා සම්මත වෝල්ටීයතාවය වන්නේ 230යි. මේ ප්‍රමාණය ඉක්මවා යෑමෙන් විදුලි පාංග විනාශ වීම සර්ජන ආරක්ෂය මගින් පාලනය කරනවා. පාරිසරික සාධක. ස්වභාවික පරිසරය ඇති පරිගණකයක් හෝ කුණු දූවිලි තෙතමනය ආදීන් තොරව පවත්වා ගැනීම පරිගණකයේ ප්‍රවත්ම ආරක්ෂා ගන්න පුළුවන්. يعني අපි අතරම ඩස්ට් ෆ්‍රී වෙන්න ඕනේ, තෙතමනය නැති වෙන්න ඕනේ, දූවිලි නැති වෙන්න ඕනේ, කුණු නැති වෙන්න ඕනේ. එතකොට ඔයාලට පරිගණකය පාවිච්චි කරන්න පුළුවන්. එනේ ඒක ලියා ගන්න ඕනේ ඔයාලා මෙතන. පාරිසාධක සර්ජන ආරක්ෂක සංවෘත පරිපත්‍ර රූපකන සමර දුරබුල් මගින් සීමිත පුරුෂය. රයිට්. එහෙනම් බලන්න අපි කතා කරේ හවෙනි පාඩමේ ත්‍රිමාන රූප දාක්ෂණ සයින්ස් කියන්නේ 3D කියන්නේ විනෝදාසාද සඳහන් 3D චිත්‍රපටි හොලෝග්‍රැෆික්ස් යම් ස්ථානයකදීන ඡායාරූපයක් කැමරාවක් ආදී සටහන් කරගෙන වෙනත් ස්ථානයක ඉදිරිපත් කිරීම හොලෝග්‍රැෆික්ස් කාටුන් චිත්‍රපට අංකිත ශබ්ද සංස්කරණයේ ඕඩිවිලිටි අංකිත ක්‍රීඩා සමාන්තර ක්‍රීඩා සමරූපණ ක්‍රීඩා තොරතුරු අනේ තාක්ෂණයේ තියෙන ගැටලු ගොඩක් අපි තියෙන හතක් කිව්වා මෙතන හයයි තියෙන හතක් කියන්නේ කිව්වා නයිති ගැටලු සදාචාරාත්මක ගැටලු පාරිසරික ගැටලු බෞද්ධික ගැටලු පාරිසරික ගැටලු හානි කරන මුදුකාංග ඊළඟට සමාජීය ගැටලු නයිතික ගැටලු යටතේ පරිණික පුද්ගලික දත්ත සොයා ගැනීම පුද්ගලිකගේ අනන්‍යතාවය දැක්වෙන දත්ත පරිගණකයකින් හෝ උපක්‍රමයකින් සොරකම් කිරීම පුද්ගලික නාම දුරකථන අංක ඡායාරූප ආදිය සොරකම් කිරීම පුද්ගලික දත්ත සොයා ගැනීම කියලා කිව්වා. අනවසරයෙන් පරිගණක පද්ධතියට පිවිසීම පරිගණක පද්ධතියකට හෝ වෙබ් අඩවියක පරිශීලක නාමය හා මූලපද උපක්‍රමශීලීව ලබාගෙන ඒට පිවිසිය එම පද්ධතියේ පිවිසලා ආයතනික දත්ත සොයා ගැනීම අනවසර දත්ත අනවසරයෙන් පරිගණක පද්ධතිය එකක් නීතිමය ගැටලුවක් බුද්ධිමය දේපල සොයා ගැනීම බුද්ධිමය දේපලක් යනු මෙතෙක් කල සමාජය තුළ පැවතුනේ නැති නිර්මාණයක් ඒක අයිති අදාළ නිර්මාණය කරපු පුද්ගලයාට ඉතින් ඒක වෙන කවුරු හරි වෙනත් නමකින් ඉදිරිපත් කරනවා නම් හරි වෙන දෙයකට පාවිච්චි කරනවා නම් හරි විකුණනවා නම් හරි අපි කියනවා බුද්ධිමය දේපල සොයා ගැනීම කියලා. ඒකට විසඳුමක් ලෙස අපි බුද්ධිමෝනම බුද්ධිමය දේපලක් නිර්මාණය කරනවා නම් නිෂ්පාදකයා විසින් රජයෙන් ඉල්ලුම් කරන්න ඕනේ පේටන් බලපත්‍රය. පේටන් බලපත්‍රය හම්බ වුණාට පස්සේ යාට ඒකේ නිර්මාණ අයිතිය ඒ බලපත්‍රය හරහා හම්බ වෙනවා. පංචා පුද්ගලයෙකුගේ ක්‍රෙඩිට් කාඩ් නැත්නම් අස්සම් බැංකු තොරතුරු ආදී උපක්‍රමශීලීව අරගෙන මුල්ලිමේ වංචා සිදු කිරීම අපි වංචා කියලා හඳුන්වනවා. ඊළඟ සදාචාරාත්මක ගැටලු නීතිමය රාමුවක් නැතත් පිළිපදින්න ඕනේ කරුණු. ලිඛිත දාසරකම වෙනත් නිර්මාණකරුවෙකුගේ යම් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් තමන්ගේ ලෙස ඉදිරිපත් කරලා කරන එකට අපි කියනවා ලිඛිත දාසරකම කියලා. එසේ කිරීමෙන් යදාල පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන්.
सद्भावें भाविता निर्माण पावित करना सद्भाव भाविता गिरी में निर्माण निर्माण ओगे भौगोलिक हानि नोन पारधि अभी भाविता गिरी इसका पावित करना कुपड़ा दीम गिनहर दीम सा यमू दीम उपड़ा दीम गिल अदा रचकिया नमसदान बोलवा गिनहर दीम की आने उद्दूस पाड़दा बोलवा यमू दिल्ली अदाल विपड़ी नम रचना अवसर भौतिक भौतिक साधक दिशा परगण के सिद्धन हानि अलग अनवरत बल सभ्य हदि विधुसंधी परगण के दीन दत्ता रक्षा पावचिनी पौर अंतर्जाले अनवसर प्रवेश दत्त लुड़गिनी पौर मेक रौटर के अतमा मेक संबंध सीमित व्यूसुमगिन परगण के दिन विद्या परगणक विद्यागार परगण की आरक्षा कर संगत परिवर्त रूपवाणी कैमरा मगिन परगण की दवसी क्रिया वाट वीडियो त्यागा पास अवश्य बल सर्जन आरक्षक अति वोल्टेजावत् एक नतर कर देशी थियेटर वाला वेडी वोल्टेजावत् एक सीधुन हानि अपट अवम कर हानि नच कर परगण के दूली तिथमने आरक्षा कर हानि अभी क्लास पाठन कर शुभ संध्या Thank you.